නමනිදා ආරම්භ වෙච්ච බීෂණය මේ බීෂණය ආරම්භ වුණේ අරලිය ගහමන්දිරේ මේකට බීජ වැපුරුවේ අරලිය ගහමන්දිරේ ඒක කරලා ඉවරලා ඒ වපුරපු බීජ වල පළන ලා ගන්න සිද්ධ වුණේ තමුන්නාසේලාට අපි ටීවී වල දැක්කා මං දැක්කා පුත්තලම් බූරුවෙකුත් යන යකඩ පොල්ලක් අරගෙන ඒ මදිවට ඒ බූරුවාගේ පස්සේ පිටේ නැගලා යනවා බටහිර පළාත බාල නියෝජ්‍ය පොලිස්පති දැන් මේවයි කට්ටිය ඔක්කොගේම නම් ලයිස්තු එළියට ඇවිල්ලා තියෙනවා තමුන්නාසේලා මේ අවස්ථාවේ මං දකින්න එල්ටීටී ප්‍රහාරයක් ගැනත් කතා කරනවා ඒක බොරුවක් ඒක සත්‍යයක් නෙවෙයි තමුන්නාසේලා දියුර දියුර කියනවා මේ කාලේ රටට ආරක්ෂාව සපයලා තියෙන්නේ කියලා එහෙමනම් මේ දේවලුත් තමුන්නාසේලා අවතක්සේරු කරන්න එපා මන්ත්‍රීවරු 76කට වැඩිය තමන්ගේ දේපල අහිමි වෙලා තියෙනවා විපක්ෂය උත්සාහ කරා පහුගිය කාලෙම මේක මේ මැයි මාසේ 9 වෙනිදාට ලඟු කරන්න මේ මැයි මාසේ 9 වෙනිදා නෙවෙයි අපේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න දැන් මගේ නිවස ගත්තම මගේ නිවසට පළවෙනි ප්‍රහාර එල්ල වෙන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා අප්‍රේල් මාසේ 3 වෙනිදා තමයි මිරිහානේ අතිගරු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවස වට කරලා නිවාසට ප්‍රහාර එල්ල කරන්න ඒ නිසා කවුරු හරි කියන්න උත්සාහ කරනවා නම් මේක අරලිය ගහ මන්දිරේ තා දවසේ රැස්වීමේදී කරපු ප්‍රකාශයක් හින්දා ගිහිල්ලා අපේ නිවාස වලට ගහුවා එතනින් එහාට කටයුතු කරා කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් කරු මොලාසරි මන්ත්‍රීතුමනි දේශපාලන බේදකින් තොරව මේ රටේ මිනිස්සුන්ට ගෙදරක් තියෙන්න ඕන කියන කල්පනා කරලා රජයේ මම යෝජනා කරන මොනවා හරි ක්‍රමවේදයක් තුල මේ හැමදෙනාටම හිටපු තැනට එන්න ඔවුන්ගේ ගොඩනැගිලි ටික හදන්න උදව් කරන්න ඕනේ මේ කතා කරන මම අද ඇඳගෙන ඉන්න මේ උඩ ඇඳුම යානක වක්කුඹුර මැත්තමා මට දුන්නේ මගේ දරුවන්ට ඇඳුම් නැහැ මගේ බිරිඳට ඇඳුම් නැහැ මේ අතර පසුගියදා ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජගත් සමරවික්‍රම මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම අද ප්‍රකාශයට පත් කළා